hari tagar acharan ya. Emangnya nam gim halpal ya. Apila nitra dewele ahida matuka watamai menamega. Hari tagar acharan ya kene mukadde. Ewagem gim halpal ya kene keng adhas kerane mukadde. Menamé hari tagar acharan ya kene natiye balape morwade. Kena karena pelibatan tamai. Ada api saka cakaran sudanam berani. Tapi menamé hari tagar acharan ya sambandin. Awadan ini mukaran ne goliya desu puni ke vinasuim pelibadu katakan di goliya desu puni vinasuim goliya desu puni vinasuim kelingin arta waktu ini goliya kelingan ne loka matang isidda benda desu puni ke vinasuim evan climate changing loka matang isiduan nau desu puni takte vinasuim agat abikena ma desa punika wenas wima ehemath nam climate change ekak kiyala. Athara me loke bihi vechi kaale indalama me loke bihunu mul avadi indalama wasara koti 460 ka e ithihasaya thula indalama me loke vividhakare desa punika tattyana wenas wima thiyuna. Samanya pawathila desa wala tattaya vividha hetu padanam karagena bhautika sansiddhi padanam karagena pasugana manava kriyawalin hetu wadagena Venasi mulut baju ini, una. Mena Venasi mulut baju ini, biemat. Iwahanlu pradana karena pelagasi ini, abikara ganawa hari tagar acarane, ila kita eli nokri awali, hari tagar acarane, ila kita eli nokri awali. Ini pasti lani na sansidhiya, lani na sansidhiya. Amla varsav, amla varsav. Kantari karnia ilagata hiru lapa etivime kriyavaliya hiru lapa etivime sansiddhiya ilaga yamahal vidharanaya menma sagara matupida usnatte wenaswim nirmanaya wenna menna me karana sambandhayen tamai goliya desubunika wenaswim pilibandawa hadaranne avadana yomu karana pradhana themawan wenne e nisa api ada මේ තේමාවන් අතරින් එක් සුවිශේෂී තේමාවක් ඒ කියන්නේ හරිතාකාර ආචරණය ග්‍රීන් හවුස් ඉෆෙක්ට් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න සූදානම්ව ඉන්නවා. එහෙනම් අපි අද මාතෘකාව වෙන්නේ හරිතාකාර ආචරණය. මෙන්න මේ හරිතාකාර ආචරණය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියන එක තමයි අපි මූලිකවම අවදානෙ කරන්න ග්‍රීන්හවුස් ඉෆෙක්ට් එකකින් අපි කතා කරන්නේ මෙන්න මේ කාරණය පිළිබඳව. ඇත්තටම හරිතාකාර ආචරණය වර්තමානයේ ලෝකෙටම බලපෑමක් ඇති කර ලබන දේශගුණික සංසිද්ධිය බවට පත් වෙලා ඉවරයි. මේකට ගෝලීය කතිකාවතක් මේ සම්බන්ධයෙන් ගොඩනැගිලා තියෙනවා. මොකද්ද මේ හරිතාකාර ආචරණය කියලා කියන්නේ? ඇත්තටම මොකද්ද මේකෙන් සිද්ධ වෙන්නේ? ඔබ දන්නවා මේ පෘථුවිය මෙන්න මේ විදිහට ස්ථානගත වෙලා ඉන්නවා. පෘථුවිය ස්ථානගත වෙලා ඉන්නවා සූර්යාගේ ඉඳලා මෙහෙම සූර්යා ස්ථානගත වීම ඇද්දොත් එහෙම සූර්යාගේ සිට කිලෝමීටර් මිලියන 149.6ක් දුරින් කිලෝමීටර් මිලියන මෙන්න මෙච්චර දුරින් තමයි සූර්යා ස්ථානගත වෙන්නේ පෘථුවිය සිට. මෙන්න මේ සූර්යා පෘථුවිය ඉඳලා මෙච්චර දුරින් ස්ථානගත වෙද්දී එවගේම හයිඩ්‍රජන් දහනය වෙලා හීලියම් වලට පත්වීම තුලින් උත්පාදනය වන තාපය යන සූර්ය කිරණ සූර්යාගේ සිට පෘථුවේ දෙස එනවා. මේ හිරු කිරණ පෘථුවේ දෙස එනවා. සාමාන්‍යයෙන් සූර්යාගේ ඉඳලා කිරණයක් පෘථුවේට එන්නේ තප්පරයට කිලෝමීටර් 300,000ක වේගකින්. තප්පරයට කිලෝමීටර් 300,000ක පමණ වේගකින් අර හිරුගෙන් නිකුත් වන කිරණයක් එනවා කොහෙද? පෘථුවේ දෙස එනවා. එතන මේ පෘථුවිය දෙසට එන කිරණයක් සාමාන්‍ය සූර්යාගෙන් නිකුත් වෙලා විනාඩි 8යි තප්පර 20ක් ගත වෙනවා මේ පෘථුවියට පතිත වෙන්න. ඒක ඔබට හිතා ගන්න පුළුවන් විනාඩි 8යි තප්පර 20ක් මෙන්න මෙච්චර කාල පරාසයක් ගත වෙනවා සූර්යාගෙන් නිකුත් වෙන කිරණයක් පෘථුවියට වැටෙන්න. කියන්නේ ලොකු කාලයක් ගත වෙනවා කියන්නේ. කියන්නේ පරතරය සහ වේගය පදනම් කරගෙන තමයි මේක වෙන්නේ. මේ සූර්යාගෙන් මේ විදිහට පතිත වෙන හිරු කිරණ හිරු කිරණ වලින් සමහර යම් ප්‍රමාණයක් මේ පෘථිවි පෘෂ්ඨයේ අවශෝෂණය කර
පුදු උස්සේ යම් ප්‍රමාණයක් උරා ගන්නවා. සමන සිල 34ක වගේ ප්‍රමාණයක් උරා ගන්නවා. ඊළඟ විස්තරණය මගින් සියල 17ක් වගේ ප්‍රමාණයක් රඳව ගන්නවා. හුමාරු කරමින් තියා ගන්නවා. පොළොව උරා ගන්නවා වගේම විස්තරණය මගින් කිසියම් ප්‍රමාණයක් රඳව ගන්නවා. ඊළඟ සියල 14ක් විතර පහළ වායු ගෝලයේ අවශෝෂණය කර ගන්නවා. සියල 14ක් විතර පහළ වායු ගෝලයේ උරා ගන්නවා. ඊට අමතරව ඔබ අහලා තියෙනවා ඇල්බිඩෝ ලෙස අපි හඳුන්වනවා සියල 35ක ප්‍රමාණයක් මේක නැවත මොනවා වෙනවද නැවත පරාවර්තනය වෙලා යනවා සූර්යාගෙන් පෘථිවියට ආයන කිරණ වලින් නැවත පරාවර්තනය වෙලා යන සූර්ය කිරණ ප්‍රමාණයට අපි කියනවා ඇල්බිඩෝව කියලා ඇල්බිඩෝව සාමාන්‍යයෙන් ජලතලයක මේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් ඒ වගේම හිම ආවරණයක මේ ප්‍රතිශතය වෙනස් වෙන්න පුළුවන් සාමාන්‍ය භූමිය මත මේක වෙනස් වෙන්න පුළුවන් හැබැයි අපි පොදුවේ කතා කරන්නේ ඇල්බිඩෝව 35ක වගේ මට්ටමක තියනවා කියලා. මෙන්න මේක තමයි අපි හරිතාගාර ආචාර්යයට පදනම් වෙන කාරණේ ඉදිරගන්නේ. මේ සූර්යාගෙන් ඇල්බිඩෝව ලෙස පිටත් වෙන ප්‍රමාණයේ යම්කිසි වෙනස් වීම ඇතිවීම. යම්කිසි වෙනස් වීම ඇතිවීමක් තමයි මෙතනදී වෙන්නේ. එතකොට මේකදී අපි අවධානය යොමු කරන කාරණේ තමයි විශේෂයෙන් සූර්යාගෙන් නිකුත් වෙන මෙන්න මෙහෙම කිරණ සූර්යාගෙන් එන කිරණ පෘථුවියට වැටෙන පස්සේ මේ පෘථුවි වායුගෝලය මෙන්න මේ විදිහට තියෙනවා මේ පෘථුවි වටේට තියෙන පෘථුවි වායුගෝලය මේ පෘථුවි වායුගෝලය තුල තියෙනවා විවිධ වර්ගයේ වායු උදාහරණ පෘථුවි වායුගෝලය තුල තියෙනවා වායු සංගතියේ ස්වභාවය ගත්තාම නයිට්‍රජන් වැඩි ප්‍රමාණයක් තියෙනවා ඔක්සිජන් ආගන් කාබන් ඩයොක්සයිඩ් එවගේම හීලියෝ නියෝන් ආගන් සෙනෝන් ක්‍රිප්ටෝන් ඒ කියන්නේ ඒවා නිෂ්ක්‍රීය වායු එන අපි ඒවා නේද සක්‍රීය වායු කියලා අපි වෙනම කොටසක් විතර අපි ගණනය කරනවා එතකොට මේ වායු සාන්ද්‍රණය තුල තියෙනවා හරිතාකාර වායු කියලා වර්ග ටික මොනවාද මේ හරිතාකාර වායු කියලා කියන්නේ ඒ වායු ගෝලීය සංයුතිය තුල තියෙනවා විශේෂයෙන් හරිතාකාර වායු අතර කැපී පෙනෙනවා මෙන්න මේ හරිතාකාර වායුව කාබන් ඩයොක්සයිඩ් වායුවේ වැඩිම බලපෑමක් සිදු කරන හරිතාකාර වායුව වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ඊළඟට මීතේන් CH4 මීතේන් කියලා කියන්නේ ප්‍රධානතම හරිතාකාර වායුවක් කියලා සැලකෙනවා ප්‍රධාන හරිතාකාර වායුව ඊළඟට CFC ක්ලෝරෝෆ්ලෝරෝකාබන් හරිතාකාර වායු කීපයක එකතුවක් CFC ක්ලෝරෝෆ්ලෝරෝකාබන් හරිතාකාර වායු ගණී ලාසලකනවා ඊළඟට නයිට්‍රස් ඔක්සයිඩ් හරිතාකාර වායුවක් වෙනවා නයිට්‍රස් ඔක්සයිඩ් ඕසෝන් හරිතාකාර වායුවක් අපි හඳුනා ගන්නවා ඉහළ වායු ගෝලයේ අපලවර්ති ගෝලයේ තුල ඕසෝන් පටලයක් විදිහට ක්‍රියා කරලා අපිට සහනයක් වෙන දුන්නට පෘථුවේ ජෛවීය පැවැත්මට හිතකර වුණාට පහළ වායු ගෝලය තුල පවතින ඕසෝන් මතක තියාගන්න හරිතාකාර වායුවක් කියලා. මෙන්න මෙකී හරිතාකාර වායු මේ පහළ වායු ගෝලය තුල යම්කිසි ආකාරයකින් වැඩි වෙනවා. මේ පහළ වායු ගෝලයේ හරිතාකාර වායු ප්‍රමාණය ඉහළ යනවා. එතකොට මේ ටික අපි මෙන්න මේ තැන් වල පෙන්නනවා නම් CO2 CH4 CFC N2O ඒ වගේම O3 මෙන්න මේවා මේ අපි කලින් ලයිස්තුගත කරපු හරිතාකාර වායු ටික පහළ වායු ගෝලය තුල ඉහළ යාමේ ක්‍රියාවලිය පදනම් කරගනිමින් සිද වෙනවා ඔය ආශ්‍රිතව වායු ගෝලය උණුසුම් වීමේ ක්‍රියාවලිය ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ මෙන්න මේ හරිතාකාර වායු වලින් සූර්යාගෙන් කෙටි තරංග විදියට ලැබෙන ඒ හිරු කිරණ අර දිගු තරංග විදියට නැවත පරාවර්තනය වෙලා යන ප්‍රමාණය අවශෝෂණය කර ගැනීම. ඒතර මෙහෙට වැටිලා පරාවර්තනය වෙන දිගු තරංග ඒ සූර්ය කිරණ මෙන්න මේ හරිතාකාර වායු වලින් අවශෝෂණය කර ගන්නවා. අවශෝෂණය කර ගැනීමත් එක්ක පහළ වායු ගෝලයේ උෂ්ණත්වය මෙන්න මේ සංසිද්ධිය නිසා මොකක් වෙනවද පහළ වායු ගෝලයේ උෂ්ණත්වය
මෙන්න මේ සංසිද්ධියින්ද ඉහළ යනවා දැන් වැඩිවීමක් සිදු වෙනවා මෙන්න මේ කාරණය පදනම් කරගෙන සිදුවන 15 වායුකෝලයේ උෂ්ණත්වය ඉහළ යාමේ ක්‍රියාවලිය හරිතාගාර ආචරණයේ නැතහොත් ගිම්හල් ඵලය කියලා වර්තමානයේ හඳුනා ගන්නවා එහෙනම් ඔබට මේ කාරණය පැහැදිලි සූර්යාගෙන් පෘථිවිය කරා එන කිරණ වලින් යම් සැලකිලි ප්‍රමාණයක් 15 වායුකෝලයේ ඇති හරිතාගාර වායු මගින් අවශෝෂණය කර ගැනීම හේතු කොටගෙන සිදුවන පෘථිවි උෂ්ණත්වය ඉහළ යාමේ ක්‍රියාවලිය හරිතාගාර ආචරණයයි මෙන්න මේක තමයි ඉතාම සරලව අපි හරිතාගාර ආචරණය විදිහට අර්ථකථනය කරන්නේ මේකට තව උදාහරණයක් ඉතාම සරල උදාහරණයක් ඔබට ගෙනහැර දක්වන්න පුළුවන් ඔබට උදාහරණයක් තුලින් මේක තහවුරු කරන්න පුළුවන් ඔබ හිතන්න සාමාන්‍යයෙන් එලිමහනේ මේ කිසියම් තැනක ඔබට මේක මෙතන ඉවත් කරලා ඒ උදාහරණය ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ මේ මෙන්න එලිමහනේ මෙන්න මේ වගේ තැනක සාමාන්‍ය මෝටර රථයක් නවත්තලා තියෙනවා සමේ මෝටර රථය නවත්තලා තියෙනවා මේ වගේ තැනක එලිමහනේ කිසියම් වූ තැනක මෝටර රථය නවත්තලා තියෙනවා එතකොට මේ මෝටර රථය ඔබ දන්නවා දැන් දහවල් කාලේ නම් මේ සූර්ය කිරණ සාමාන්‍යයෙන් මේ අපට පරිසරයට වැටෙනවා වගේම මේ මෝටර රථය විතරක් අර හිරු කිරණ දහවල් කාලේ පතිත වෙනවා මේම එලිමහනේ නතර කරලා තියෙන මෝටර රථයක් ඇතුළට අර සූර්යාගේ කිරණ වැටෙන්න පුළුවන් ඒක හරි සරල සිදුවීමක්. එතකොට මේ මෝටර රථයේ වීදුරු තුලින් සූර්ය කිරණ ඇතුළට එනවා. ඇතුළට ආවට පස්සේ ඔය මෝටර රථයේ තුල තියෙන මතුපිට පුෂ්ඨයන් මොනවද තුල තියෙන්නේ? සීට් තියෙනවා. ඔය තියෙන අනිකුත් පුෂ්ඨයන් මේ පුෂ්ඨයන් රත් වෙනවා. ඇයි රත් වෙන්නේ? අර හිරු කිරණ පත්වීම නිසා තමයි මේ පුෂ්ඨයන් රත් වෙන්නේ. හැබැයි මේ රත් වෙන පුෂ්ඨයන් ඒ රත් වෙලා අර තාපය යම්කිසි ආකාරයකට උණුසුම වෙනක් සිදු වෙනවා මෝර රථයේ ඇතුලේ දෙන තාපය උණුසුම වෙනවා මෙන්න මේ උණුසුම වන තාපය මතු පිටට යන්න විදිහක් නැහැ ඒ යන්න විදිහක් නැත්තේ මේ වීදුරු වලින් ආවරණය වෙලා තියෙන නිසා මේ උණුසුම වූ තාපය මේ මෝර රථයේ ඇතුලේම රැඳෙනවා මොකද මෝර රථය මේ තාපයට බෑනේ මෝර රථයේ දොර ඇරගෙන යන්න නේද මේ තාපය මෝටර රථයේ ඇතුළේම රැඳෙනවා මේ මෝටර රථයේ ඇතුළේම රැඳීම නිසා අවට මේ ඇතුළේ උෂ්ණත්වය මොනවා වෙනවද උෂ්ණත්වය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනවා මේක දහවල් කාලේ මෝටර රථය දොර විවෘත කරගෙන ඇතුළට යන එක්කෙනෙකුට හොඳට දැනෙනවා මොකද ඉහින් කනින් දාණි දාන්න පටන් ගන්නවා මේක අසාමාන්‍ය උෂ්ණත්වයක් එලිමහනට වඩා මෝටර රථයේ ඇතුළේ තියෙනවා ඇයි අර තාපවත් වෙච්චි අර කැකේරුණු අධික උෂ්ණත්වයකට ලක් වෙච්චි නේද තවායු තමයි මේ මෝටර රථය තුල තියෙන්නේ මෙන්න මේක අපි සමාන කරනවා බොහෝ වෙලාවට මේක සමාන කරනවා හරිතාගාර ආචරණයට එනම් හරිතාගාර ආචරණය කියන එක හොඳට අර්ථකථනය කරන්න හොඳට තේරුම් ගන්න අර සූර්යාගෙන් නිකුත් වෙන කිරණ වලින් යම් කොටසක් හරිතාගාර වායු මගින් අවශෝෂණය කර ගැනීම නිසා සිදුවන වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ක්‍රියාවලිය. අතන මේ හරිතාගාර ආචරණය කියන එක පෘථුවියට දැනෙන්න ඕනි දෙයක්. ඒ කියන්නේ පෘථුවියට තියෙන්න ඕනි කාරණයක්. ඒ කියන්නේ මේක අක්‍රිය වෙන්න බෑ. සාමාන්‍ය හරිතාගාර ආචරණය නොතිබුණා නම් පෘථුවියේ සාමාන්‍ය උෂ්ණත්වය මට්ටම මෙන්න මෙච්චර වගේ අගයක තියෙයි කියලා විශ්වාස කරනවා. මෙන්න මේ වගේ අගයක තියෙයි කියලා විශ්වාස කරනවා පෘථුවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ක විතර තියෙයි කියලා විශ්වාස කරනවා. හැබැයි හරිතාගාර ආචරණය නිසා තමයි මේ தত্ত্বය කිසියම් ආකාරයකට වැඩි වෙලා තියෙන්නේ. ඒක දේශුණියට හිතකර සංසිද්ධියක් කියන එක මතක තියාගන්න. හැබැයි මේ හිතකර සංසිද්ධිය ඕනවට වඩා එල්ලෙන්න පටන් ගත්තාම මේක ඔබ දන්නවා අහිතකර වෙනවා. ඕනෑම හිතකර දෙයක් ඕනවට වඩා සීමාව ඉක්මවලා ගියම ඒක අහිතකර වෙනවා වගේම ඒ පොදු න්‍යාය
මෙන්න මේ හරිතාගාර ආචරණයට බලපානවා. ඒ කියන්නේ මේ වායුගෝල උෂ්ණත්වය සීමාව ඉක්මවලා වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඔබට උදාහරණයක් කියනවා නම් 1995 2006 දශකයේ තුල තමයි මේ පෘථිවියේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වෙන්නේ. පෘථිවියේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වෙන්නේ මෙන්න මේ දශකයේ තුල. හරි, එතකොට උඩ මේවා දැන් උෂ්ණත්වය එන්නේ නැවනාලාද? උෂ්ණත්වය වැඩි වෙනවා තියෙනවා. ඒ වගේම 2006 ඉඳලා අපි 2006 දක්වා කාල පරිච්ඡේදය ගත්තොත් එහෙම මේ සියවස ගත්තොත් එහෙම මේ මේ කාල පරිච්ඡේදය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පෘථිවිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.74කින් පමණ ඉහළ යාමට හේතු වෙලා තියෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය මෙච්චර වැඩි වෙලා තියෙනවා. මෙච්චර ඉහළ ගිහලා තියෙනවා. මෙන්න මේක ඉතාම සුළුවෙන් තකන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? 0.74ක් කියන්නේ මේ පෘථිවියේ සිදුවන බොහෝ ජෛවීය ක්‍රියාකාරකම් වලට බලපාන සංසිද්ධියක්. ඒ වගේම ජීවීන්ගේ පැවැත්මට හානිකර බලපෑම් එල්ල කරන සංසිද්ධියක්. මේ ගෙවුණු සතවර්ෂය තුළ මේ ඉදිරිපත් කරන මේ සතවර්ෂය තුළ පෘථිවියේ උෂ්ණත්වය මෙන්න මේ ප්‍රමාණයට 0.74කට සෙල්සියස් අංශක ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තරාණ්ඩු මණ්ඩලය මේගොල්ලෝ තමයි නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ගවේෂණ සිදු කරමින් ඉන්නේ. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තරාණ්ඩු මණ්ඩලය මේගොල්ලන්ගේ වාර්තාවල තමයි මේ කාරණා සඳහන් වෙන්නේ. එතනින් එහාට තව කියනවා මේ தත්ය තවදුරටත් වර්ධනය වුණොත් එහෙම 2050 වන විටදී අපේ ජීවත් වෙන පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2 අතර ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට මේ 0.74ක වැඩිවීමක් සිදු වෙලා ජීවීන්ට ඒ වගේම මානවයාට මේ හැමෝටම මේ වගේ විශාල බලපෑමක් සිදු කරලා තියෙනවා නම් ඔබ හිතන්න 2050 වෙනකොට මෙච්චර උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම එතනදී මොන වගේ බලපෑමක් එල්ල වෙයිද කියලා. ඒක අපිට වෙනම අපිට සාකච්ඡා කරන්න වෙනවා, වෙනම අවධානය යොමු කරන පුළුල් මාතෘකාවක්. එහෙනම් ඔබ මතක තියාගන්න මෙන්න මේ කාරණේ. එතකොට මේ දේශගුණ වෙනස් වීම එහෙම නැත්නම් හරිතාගාර ආචරණය කොහොමද සිද්ධ වෙන්නේ? අනේ පිළිබඳව ඔබ මෙතනදී ඔබගේ අවධානය යොමු කරන්න මම කැමති. විසදී ඔබට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඔය පිළිබඳව වැඩියෙන් ගවේෂණය කරනවා නම් නේද, අවධානය යොමු කරනවා නම් අධ්‍යයනය කරනවා නම්. එතකොට මේ හරිතාගාර ආචරණයට බලපාන හේතු කියපුවම ඔබ මෙතනදී ටච් කරන්න ඕනේ, මෙතනදී අධ්‍යයනය කරන්න ඕනේ අර හරිතාගාර වායු වර්ග පරිසරයට මුදා හරින්නා වූ ක්‍රම. හරිතාගාර වායු වර්ග පරිසරයට මුදා හරින ක්‍රම. ඇතනම හරිතාගාර වායු වර්ග පරිසරයට මුදා හරින ක්‍රම වෙන්නේ මොනවද? ඔබට මතකයි හරිතාගාර වායු වර්ග අපි වෙනම ලයිස්තු ගත කරනවා නම් නැවත සැරයක් මෙන්න මේ විදිහට හරිතාගාර වායු වර්ග ටික CO2 CH4 එවගේම N2O ඊළඟට CFC ඊළඟට O3 මෙන්න මේවා තමයි අපි කතා කරන්නේ. මොනවද මේ හරිතාගාර වායු? කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, CFC, ක්ලෝරෆ්ලෝරෝකාබන් සහ ඕසෝන් ප්‍රධාන හරිතාගාර වායු. කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් අතුරුතයි වායු වර්ග තියෙනවා. මේ ප්‍රධාන වායු වර්ග කීපයක්. මේ හරිතාගාර වායු පරිසරයට මුදා හරින්නා වූ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. මොනවාද මේ ක්‍රම? එකක් තමයි අපි ලයිස්තුගත කරනවා නම් අපි එකක් කියනවා මේ භෞතික හේතු සාධක කියලා කියනවා. භෞතික හේතු සාධක වලින් ඔය කියන හරිතාගාර වායු පරිසරයට මුදා හරිනවා. භෞතික හේතු සාධක. ඊළඟට දෙවෙනි එක තමයි
මානව ජන්‍ය ක්‍රියා එනම් මාන මානුස මානුස හේතු සාධක එනම් මානව ජන්‍ය ක්‍රියා කියලා හඳුනා ගන්නවා මානුස හේතු සාධක ඒව මගිනුත් ඔය කියන හරිතාගාර වායු පරිසරයට මුදා හරිනවා එනම් හරිතාගාර ආරක්ෂණයට බලපාන හේතු පිළිබඳව සිදු කරන කරුණක් දිනේදී ඔබගේ අවධානය යොමු වෙන්න ඕනේ මෙන්න මේ කියන භෞතික හේතු වලට ඒ වගේම මානුෂ හේතු වලට මොනවාද හරිතාගාර ආචරණයට ඉවහල් වෙන භෞතික හේතු මොනවාද මේකට බලපාන ප්‍රධාන ස්වභාවික කාරණා වෙන්නේ මොනවාද ස්වභාවික කාරණා එක ස්වභාවික කාරණයක් තමයි අපි කතා කරන එක ස්වභාවික කාරණයක් තමයි යමහල් විදාරණය යමහල් විදාරණය එතන යමහල් විදාරණය තුලින් මොකද්ද සිද්ධ වෙන්නේ යමහල් විදාරණය කියලා කියන ඔබ දන්නවා පොළව අභ්‍යන්තරයේ තුල තියෙන ද්‍රව පාෂාණේවත් නැක්ම ඒ වගේම කුස්තුරහා විවර වලින් පොළව මතු පිටට පැමිණීමේ ක්‍රියාවලිය අපි ඒකට කියනවා යමහල් කියලා කියනවා මෙන්න යමහල් විදාරණය හේතු කොටගෙන සිද්ධ වෙන්නේ අර නිකුත් වෙන ද්‍රවපාසානහ මැග්මා විතරක් නෙවෙයි සමහර වායු වර්ණ නිසා ඔය කාබන් ඩයොක්සයිඩ් බේස් නයිට්‍රස් ඔක්සයිඩ් ඇතුළු මේ වායු වර්ණ කීපයක් නිකුත් වෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් වගේ වායු වර්ණ නිකුත් වෙනවා ඒවා මගින් වායු පොළේ උෂ්ණත්වයේ ඉහළ යාමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරනවා ඒකට අවශ්‍ය කරන හේතු සාධක සපයනවා එමනම් පළවෙනි ස්වභාවික සංසිද්ධිය යමහල් විදාරණය යමහල් විදාරණය ඒ වගේම ස්වභාවික සංසිද්ධිය අතර දෙවෙනි එක තමයි ලැබුගිනිය ඇතිවීම මොකද මේ ලැබුගින්නක් කියලා කියන්නේ ස්වභාවික කාරණා පදනම් කරගෙන වනාන්තර ගිනි ගැනීම අපි කියනවා ලැබුගිනි තත්වයන් කියලා විශේෂයෙන් ශ්‍රී ලංකාව වගේ රටවල් වල මේක සුලභ නොවනට ඕස්ට්‍රේලියා ඒ වගේම ඇමරිකාස් ජනපදයේ කැනඩා වගේ රටවල් වල ලැබුගිනි මගින් ඇතිවන බලපෑම අති විශාලයි විශාල බලපෑමක් සිදු වෙනවා මේ ලැබුගිනි වලදී සිද්ධ වෙන්නේ වනාන්තර දහණය වීම මේ වනාන්තර දහණය වෙනකොට විශාල වශයෙන් ඔය කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට මුදා හැරීම සිද්ධ වෙනවා කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එකතු වෙනවා කාබන් ඩයොක්සයිඩ් තමයි ප්‍රධානතම හරිතාගාර වායු බවට පත් වෙලා තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් තමයි වායු වලේ වැඩිම තර්ජනයක් අපිට එල්ල කරන්නේ මේ සංසිද්ධිය තුළදී. මේ විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මේ වෙනකොට වර්ධනය වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් 1950 වෙනකොට ලෝකේ වායු ඒකක දසලක්ෂයට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය තිබුණේ 280ක වගේ අගයක වායු ඒකක දසලක්ෂයට 280යි තිබුණේ මේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය හැබැයි මේක 1950 වෙනකොට මේක 385 දක්වා වැඩි වෙලා තියෙනවා ඒක බලන්න මේ වායුවේක දසලක්ෂයට පවතින ඒකක ප්‍රමාණය කාබන් ඩයොක්සයිඩ් ඒකක ප්‍රමාණය විශාල වැඩිවීමක් පෙන්වන කරනවා. ඒ කියන්නේ අපිට සැලකිය යුතු බලපෑමක් සිදු කරන හරිතාගාර වායුව මේ වායු බොන්නේ නායකයා කියලා අපට දකින්න පුළුවන් වෙන් කරන්න පුළුවන් හරිතාගාර වායුව තමයි කාබන් ඩයොක්සයිඩ් නායකයා කියලා කියන්නේ වැඩිම බලපෑමක් සිද්ධ වෙන නිසා. එතකොට මේ මෙන්න මෙච්චර වැඩිවීමක් සිද්ධ වෙනවා ඒක තමයි ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්න බලපාන තියෙන ප්‍රමුඛතම හේතු සාධකය ඊළඟට දෙවෙනි කාරණේ එහෙනම් ලැබුගිනි ඇතිවීම ඊළඟට තුන්වෙනි භෞතික හේතු සාධකය තමයි ස්වභාවික වකුරු බිම් නිර්මාණය අපි මානවයාගේ මැදිහත් වීමක් නැතුව ඔය ජලාශ ජලතල ආශ්‍රිතව ගංගා ආශ්‍රිතව ඒ වගේම වෙරළ ආශ්‍රිතව ස්වභාවික වකුරු බිම් නිර්මාණය වෙනවා වකුරු නිර්මාණය වෙද්දී
ඒ වපුරු බිම් ආශ්‍රිතව ජලය පල්වීම අපද්‍රව්‍ය ඒකරාශි වීම තුලින් මීතේන් වගේ හරිතාගාර වායු වර්ග පරිසරයට උදාහරණව මීතේන් වගේ හරිතාගාර වායු පරිසරයට උදාහරණව ස්වභාවික වපුරු බිම් මගින් ඒකත් අපිට ගන්න වෙන්නේ භෞතික හේතු සාධක වශයෙන් ඊළඟට තව ගත්තොත් එහෙම වමානා කන සතුන් බෝ වීම ස්වභාවිකව සිද්ධ වෙනවා ඔබ දන්නවා ගවයි ඒ වගේම එළුවන් වගේ සතුන් ගවයින් වගේ සතුන් ස්වභාවිකව ඔමී ගවයින් වගේ සතුන් ස්වභාවිකව බෝ වීමක් සිද්ධ වෙනවා සත්ත්ව පාලනයට අමතරව මේ සත්ත්ව පාලනයෙන් පරිබාහිරව ස්වභාවිකව මේ සතුන් බෝ වීම හරිතාකාර ආචරණයට බලපානවා කොහොමද මේ සතුන් බෝ වීම හරිතාකාර ආචරණ බලපාන්නේ වමාරාකන සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය මගින් මීතේන් වායුව මේ වායුවට උදාහරණවා කියලා ඔබ හඳුනාගෙන ඉන්නවා ඔබ ඒ ගැන අහලා තියෙනවා ඒ ගැන විද්‍යාඥයින් අනාවරණය කරන්න තියෙනවා එතකොට මෙන්න මේක හරිතාකාර වායුවක් වන මේ මීතේන් මේ වායුවේ නිකුත් වීම සිදුවන මූලයක් ඒ නිසා අපි කියනවා එහෙමනම් හරිතාකාර ආචරණයට වමාරාකන සතුන් බෝ වීම කියන එකත් බලපානවා එහෙනම් ලයිස්සුගත කිරීම මතකයි මෙන්න මෙතනදී ඔබට කිව්වා යමහල් විදාරණය පළවෙනි කාරණය ඒ වගේම ලැබුගිනි ඇතිවීම දෙවෙනි කාරණය ස්වභාවික වගුරු බිම් නිර්මාණය තුන්වෙනි කාරණය සහ වමාරාකන සතුන් බෝ වීම හතරවෙනි කාරණය මෙන්න මේ භෞතික හේතු සාධක එහෙමනම් බලපානවා මොකටද මොකටද බලපාන්නේ ඔය කියන ගිම්හල් ඵලයට එහෙමනම් හරිතාකාර ආචරණයට ඊළඟට අපි මෙතන දෙනවා මේ දෙවෙනි හේතු සාධකය ගැන කියන්නේ ඒක තමයි මානුෂ හේතු සාධක කියලා අපි සලකන්නේ හරිතාකාර ආචරණයේ හේතු වන මානුෂ හේතු සාධක මොනවද වර්තමානයේ වැඩිම බලපෑමක් සිද්ධ වෙලා තියෙන්නේ ඔය කියන මානවයාගේ මැදිහත් වීම නිසා මානවයා මානව ජන්‍ය ක්‍රියාකාරකම් නිසා මොනවාද මානව ජන්‍ය ක්‍රියාකාරකම් මේකට ප්‍රධාන වශයෙන් බලපානවා පොසීල ඉන්ධන දහනය කිරීම පොසීල ඉන්ධන දහනය කිරීම ඒ පොසීල ඉන්ධන දහනය කිරීම මෙතෙන්දි බලපාන්නේ පොසීලගත ඉන්ධන විදියට සලකන ගල් අඟුරු ඒ වගේම පෙට්‍රෝලියම් දහනය කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ් වැඩි වශයෙන් පරිසරයට මුදාහරිනවා මිනිසු තමාගේ බලශක්ති අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට තවමත් ලෝකේ භාවිතා කරන්නේ වැඩි වශයෙන් පොසිල ඉන්ධන එසා පොසිල ඉන්ධන මිනිසා තමාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් භාවිතා කරාට ඒකෙන් වැඩි වශයෙන් මොකද වෙන්නේ වැඩි වශයෙන් වායුගෝලයේ දූෂණය වෙනවා ඒ කියන්නේ හරිතාකාර ආචරණය ඇති වෙන්න මේක හේතු සාධක සපේනවා පළවෙනි කාරණය පොසිල් ඉන්ධන දහනය දෙවෙනි කාරණය තමයි වනාන්තර විනාශ කිරීම ඒ වනාන්තර විනාශ කිරීම මෙතනදී බලපාන්නේ වනාන්තර විනාශ කිරීම බලපාන්න හේතුව වෙන්නේ වනාන්තර තමයි වායුගෝලයේ තියෙන තුලිතතාවය රැකගන්නේ වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඔක්සිජන් නිකුත් කරන්නේ කවුද වනාන්තර මේ ගස්කොළන් සාක එතකොට මෙන්න මේ මිනිසා විසින් සිදු කරන අත්නොමතික වන විනාශය හේතු කොටගෙන වායුගෝලීය තුලිතතාවය බිඳිලා යනවා ඒ තුලිතතාවයේ බිඳියාම හේතුවෙන් ඔය කියන හරිතාකාර වායු සාන්ද්‍රණය ඉහළ යාමේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා වායු සාන්ද්‍රණය ඉහළ යන්න පුළුවන් මේ වෙනකොට මිනිස්සු ලෝකෙට ඉතිරි කරලා තියෙන්නේ වැසි වනාන්තර වලින් 7% විතරයි. මේනකොට වැසි වනාන්තර වලින් වැඩි ප්‍රමාණයක් මිනිස්සු තමාගේ අවශ්‍යතාවයන් වලට භාවිතා කරගෙන තියෙන්නේ. නිසා වැසි වනාන්තර විතරක් නෙමෙයි ඔබ මේ අවට තියෙන ගස්කොළන් විනාශ කිරීමත් බලපානවා හරිතාකාර ආචරණ ඇති කරන්න. දෙවෙනි කාරණය වනාන්තර විනාශ කිරීම. ඊළඟට කෘෂිකාර්මික මූල කෘෂිකර්මාන්තර අදාළ ක්‍රියාකාරකම්
මේකේ දුකටම මම කලින් කතා කරපු වමාරාකාන සතුන් නැති කිරීම අන්තර්ගත කරන්න පුළුවන්. ඒකට හේතුව සත්ත්ව පාලනය තුලදී මේ වමාරාකාන සතුන් නැති කිරීම සිද්ධ කරනවා. මානවයා තමාගේ අවශ්‍යතාවය නෙමෙයි. එනිසා වමාරාකාන සතුන් නැති කිරීම කෘෂිකාර්මික මූලයට දේ ගන්නවා. ඊළඟට කුසි අපද්‍රව්‍ය ගිනි තැබීම ඊළඟට වගුරු බිම් නිර්මාණය කිරීම රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම යනාදී බහුවිධ මූලාශ්‍රයන් හේතු කොටගෙන කෘෂිකාර්මික කටයුතු වලදී හරිතාගාර වායු පරිසරයට වැඩියෙන් උදාහරිනවා. එනිසා මානව ජන්‍ය ක්‍රියාකාරකම් අතර කෘෂිකාර්මික මූල විශේෂයෙන් මතක් කරගන්න වෙනවා. කෘෂිකාර්මික මූල ඊළඟට සුපෝගභෝගී විදුත් උපකරණ භාවිතය. සුපෝගභෝගී විදුත් උපකරණ මොනවාද මේ සුපෝගභෝගී විදුත් උපකරණ වෙන්නේ? විශේෂයෙන් වායු සමීකරණ යන්ත්‍ර, ඒ වගේම සීතලකරණ යන්ත්‍ර, මෙන්න මේවා අපි සලකන්නේ සුපෝගභෝගී කාණ්ඩයේ විදුත් උපකරණ කියලා. මොකද ඔබ දන්නවා ඔබගේ නිවෙස්වල වායු සමීකරණ යන්ත්‍ර සුලභව භාවිත කරන්නේ කියන්නේ ඒක සුභෝගභෝගී කාණ්ඩයේ තියෙන්නේ. බොහෝ නිවෙස්වල සීතලකරණ තිබුණා වායු සමීකරණ යන්ත්‍ර සුලභව නැහැ. එතකොට මෙන්න මේ සුභෝගභෝගී විදුත් උපකරණ භාවිතා කිරීමේදී විශේෂයෙන් CFC වායු පරිසරයට උදාහරණයක්. මේ CFC වායු පරිසරයට උදාහරණෙන් මොකද වෙන්නේ? එහෙමනම් හරිතාගාර ආචරණය ඇති වෙන්න අවශ්‍ය කරන වටපිටාව හදනවා. එහෙනම් හතරවෙනි කාරණය සුපෝගභෝගී විද්‍යුත් උපකරණ භාවිතය. ඊළඟට තමයි කාර්මික මූල කර්මාන්ත අංශයට නැඹුරු වන ක්‍රියාමාර්ගය. ඇතරම කර්මාන්ත ශාලා මගින් පිට කරන වායු වර්ග කාර්මික ශේෂ්ත්‍ය තුලින් ඒ වගේම යන්ත්‍රෝපකරණ ක්‍රියා කිරීමෙන් නිකුත් කරන වායු වර්ග රතවාහන තුලින් නිකුත් කරන වායු වර්ග මෙන්න මේ සියලු කාරණා අපි ගන්නේ කාර්මික මූල විදිහට. වර්තමානයේ කාර්මීකරණයත් එක්ක ලෝකයේ කාර්මික මූල භාවිතය ඉහළ ගිහිල්ලා තියෙනවා. කාර්මික මූල භාවිතය ඉහළ යාම කියලා කියන්නේ එක පැත්තකින් වායු කෝලයට හරිතාගාර වායු එකතු කිරීම එන උදාහරණෙම වේගවත් වෙලා තියෙනවා. එමනම් කාර්මික මූල අපි සලකන්නේ හරිතාගාර ආචරණයට හේතු වන මානුෂ ක්‍රියාමාර්ගයක් මානව ජන්‍ය ක්‍රියාමාර්ගයක් විදිහට. පළවෙනි එක පොසිල් ඉන්ධන දහනය ලැයිස්තුගත කිරීම. දෙවෙනි එක වනාන්තර විනාශ කිරීම. ඊළඟ තුන්වෙනි කාරණය කෘෂිකාර්මික මූල. හතරවෙනි කාරණය සුපෝගභෝගී විදුත් උපකරණ භාවිතය. පස්වෙනි කාරණය කාර්මික මූල. මෙන්න මේවත් බලපානවා හරිතාගාර ආචරණය ඇති වෙන්නේ. කෙසේ නමුත් අපිට මේවැය ප්‍රමාණය මෙන්න මේ විදිහට ඔබට සටහනකින් පෙන්වන්න පුළුවන්. මෙන්න මේව දෙන්නන්න පුළුවන්. මේ සටහන දිහා ඔබගේ අවධානය යම් කිසි විදිහකට යොමු කරන්න මේ සටහනට. එතකොට මේ සටහන තුලින් ඔබට පෙන්වන උත්සාහයක් තියෙන්නේ මේ එක එක අංශ මගින් කොච්චර ප්‍රමාණයක් හරිතාගාර වායු පරිසරයට දෙනවද කියලා. හරිතාගාර වායු නිකුත් කරන ප්‍රමාණය. ඔබට මෙතනදී පේනවා මම ලිව්වා කර්මාන්ත අංශයෙන් කොච්චරද කියලා. ඊළඟට මේ වනාන්තර අංශය ගත්තහම වනාන්තර අංශයෙන් කොච්චරද කියලා. මෙතන බලශක්ති අංශය ඔබට පේනවා. ඊළඟට වනාන්තර අංශය ඔබට කර්මාන්ත අංශය පේනවා. ඊළඟ වනාන්තර අංශය ඔබට පේනවා. ඊළඟට මේ තියෙන්නේ කුෂිකාර්මික අංශය. ඊළඟට මේ තියෙන්නේ ප්‍රවාහන අංශය. මේ තියෙන්නේ වෙනත් අංශ. එතකොට මෙන්න මෙහෙම ලැයිස්තුගත කරද්දී ඔබ දැනගන්න ඕනි මේ වගේ මූල තුලින් තමයි හරිතාගාර වායු පරිසරයට උදාහරණ සිද්ධ වෙන්නේ. මෙන්න මේ වගේ මූල වගේ. ඔබට පේනවා ඔය කියන අපි කතා කරපු මූලාශ්‍රණ ටික පදනම් කරගෙන හරිතාගාර වායු නිකුත් වීමේ යම් සටහනක් ඔබට මම මෙතන ඉදිරිපත් කරා. මේක
උරුත සටහනකින් පෙන්වන්න උත්සාහ ගත්ත මේකදී බල ශක්තියන්සෙන් හරිතාගාර වායු පරිසරයෙන් නිකුත් වීම 126ක් විතර සිද්ධ වෙනවා 126ක් සිද්ධ වෙනවා බල ශක්තියන්සෙන් ගත්තාම ඊළඟට කර්මාන් දන්සේ ගත්තාම හරිතාගාර වායු උදාහැරීම 119ක වගේ අගයක තියෙනවා 119ක් වෙනවා මේක 26යි මේක 19යි වනාන්තර විනාශ කිරීම තුලින් හරිතාගාර වායු නිකුත් වෙනවා 117 වනාන්තර විනාශ කිරීමෙන් ඊළඟට කුෂිකාර්මික ශේෂ්ත්‍රය මගින් හරිතාගාර වායු 114ක් ඒ අනුව ප්‍රවාහන අංශය මගින් 113ක් ඊළඟට වෙනත් අංශ මගින් 111ක් හරිතාගාර වායු පරිසරණ උදාහැරීම සිද්ධ වෙනවා මෙන්න මේ ක්‍රම හරහා තමයි හරිතාගාර වායු විමෝචනය ප්‍රතිශතාත්මකව පරිසරයට උදාහැරීම සිද්ධ වෙන්නේ අපි ඊළඟට අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණයක් තමයි හරිතාගාර ආචරණයේ හෙවත් ගිම්හල් ඵලය මගින් ඇතිවන්නා වූ බලපෑම පිළිබඳව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී සුවිශේෂී අවධානයක් මීට අදාළව යොමු කරන්න සිද්ධ වෙනවා මෙමගින් නැතිවන බලපෑම් මොනවද කියන කාරණේ ගැන හඳුනා ගැනීමට. අතරම හරිතාගාර ආචරණය මගින් නැතිවන බලපෑම් අතර ප්‍රමුඛතම බලපෑමක් තමයි දේශගුණ රටාවේ වෙනස්කම් නිර්මාණය වීම. බලනවා හරිතාගාර ආචරණය තුලින් සිද්ධ වෙන්නේ වායුගෝලය උණුසුම් වීමේ ක්‍රියාවලිය. මේ වායුගෝලය උණුසුම් වීමේ ක්‍රියාවලිය හරහා මේ පරිසරයේ සිදුවන කාලගුණික සංසිද්ධීන් වල ස්වභාවය වෙනස් වෙනවා. ආර්ද්‍රතාවය වෙනස් වෙනවා. සුළං හමන දිශා වෙනස් වෙනවා. වර්ෂණය වෙනස් වෙනවා. ඒ සියලු කාරණා පදනම් කරගෙන ලෝකයේ දේශගුණික රටාවේ වෙනස්කම් නිර්මාණය වීම හරිතාගාර ආචරණයේ ප්‍රධාන බලපෑමක් ලෙස හඳුනාගෙන තියෙනවා. දේශගුණ රටාවේ වෙනස්කම් නිර්මාණය වීම. ඊළඟට ජලජ පරිසර පද්ධති විනාශ වීම. ජලයෙන් ගැවසී ගත්ත ජලයෙන් සමන්විත වන පරිසර පද්ධති වලට අපි කියනවා ජලජ පරිසර පද්ධති කියලා. ජලජ සාකහා ජල ජීවීන්ගෙන් සමන්විතව තමයි කලපු මොය විල් ජලාශ්‍රිතව ගංගා ආශ්‍රිතව වැඩි වශයෙන් ඔය ජලජ පරිසර පද්ධති නිර්මාණය වෙන්නේ. නමුත් වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා මේ කියන ජලජ පරිසර පද්ධති වල පැවැත්ම බිඳ වැටෙනවා මේවා විනාශ වෙනවා මේක වෙන්නේ මේමයයි වායුගෝලයේ උෂ්ණත්වය වැඩි වීම තුළින් ඔය කියන ජලජ පරිසර පද්ධති වල උෂ්ණත්වය ඉහළ යාම සිද්ධ වෙනවා ජලජ පරිසර පද්ධති වල උෂ්ණත්වය ඉහළ යාම නිසා ඒව වාසය කරන සාකහා සත්ත්ව විශේෂ වඳ වෙනවා මේවැ පැවැත්මට බලපෑම් ඇති වෙනවා ඒ නිසා පරිසර වේදීන් හඳුනාගෙන තියෙන සුවිශේෂී තර්ජනාත්මක කොටසක් තමයි ওই ජලජ පරිසර පද්ධති කියලා කියන්නේ එවනම් දෙවෙනි බලපෑම ජලජ පරිසර පද්ධති වලට එල්ලවන බලපෑම ඊළඟට කුසි අස්වැන්න අඩු වීම කොහොමද මේ කුසි අස්වැන්න අඩු වෙන්නේ ඔබ දැනගත යුතු ඕනෑම සාකයක බීජ හට ගැනීම සිද්ධ වෙන්නේ ඒ සාකය තුල සිද්ධවන පරාගණ ක්‍රියාවලියෙන්. භෝගයක අස්වැන්න හටගන්නෙත් එහෙමනම් පරාගණ ක්‍රියාවලිය. හැබැයි කිසියම් විදිහකට සාකයක පරාගණ ක්‍රියාවලියට බලපෑම් එල්ල වුණොත් ඔය පරාගණ ක්‍රියාවලිය බිඳ වැටුණොත් එහෙම ඔය කියන බීජ සපයා ගැනීම ඔය කියන අස්වැන්න සපයා ගැනීම අඩබඩ වෙන්න පුළුවන්. සා වායුගෝලයේ පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාමින්ද භෝගයක පරාගණ ක්‍රියාවලිය බිඳ වැටීමේ අවදානම දැන් ඉස්මතු වෙලා තියෙනවා. මැද ගණිනව කුසි පරීක්ෂකයන් විසින් ඇමරිකාවේ තිනුගු පටි ආශ්‍රිතව අස්වැන්න අඩුවීමට හේතු පරීක්ෂා කිරීම සිද්ධ වුණා. මේගොල්ලෝ පරීක්ෂණයක් කරා. ඒගොල්ලෝ හඳුනාගත්ත මූලික කාරණයක් තමයි ඒගොල්ලන්ගේ නිගමනයක් තමයි වායුගෝලයේ උෂ්ණත්වය එක පැත්තේ ඉහළ යාම නිසා අර තිරිඟු සාකවල සිදුවන පරාගණ ක්‍රියාවලිය යම්කිසි ආකාරයකට පසුබෑ කරනක් වෙලා තියෙනවා.
පරාජන ක්‍රියාවලිය පසුබෑමෙන් ලක් වෙලා තියෙනවා කියලා කියන්නේ කුසි අස්වැන්නේ ප්‍රමාණය අර තිරුවග ආසිතව අඩු වෙනවා. එහෙමනම් කුසි අස්වැන්න අඩු වීම හරිතාගාර ආචරණේ තවත් බලපෑමක්. කුසි අස්වැන්න අඩු වීම. ඊළඟට ග්ලැසියර් දියවීම. මොනවාද මේ ග්ලැසියර් කියලා කියන්නේ? මිදුණු විශාල අයිස් කුට්ටි වලට අපි කියන්නේ ග්ලැසියර් කියලා. ලෝකේ මීටර් 6000ට වඩා උස කඳු මුදුන් ආසිතව ග්ලැසියර් තියෙනවා. ඒ වගේම ආක්ටික්, ඇන්ටාක්ටික් කියන ද්‍රව ප්‍රදේශ ආසිතව ග්ලැසියර් තියෙනවා. අංගාර්දර ප්ලයිස්ටෝසීන කියන භූයුගවලදී හැදිලා තියෙන මෙම විශාල ග්ලැසියර් මේ වෙනකොට දියවී යාමේ අවදානමකට ලක් වෙලා තියෙනවා. මේ ග්ලැසියර් දියවී යාම හේතු කොටගෙන විද්‍යාකාරයේ පරිසරික බලපෑම් මිල වෙන පුරවා ශාල ග්ලැසියර් කුට්ටි ලෝකයේ ලොකුම ග්ලැසියර් කුට්ටිය ඇන්ටාර්කටිකා. මේ ඇන්ටාර්කටිකා වාසිතවත් මේ ග්ලැසියර් කුට්ටිය ක්‍රමිකව දියවීමට ලක් වෙමින් තියෙනවා. ග්ලැසියර් දියවීම ප්‍රමුඛතම පරිසරික ගැටලුවක් බවට හඳුනාගෙන තියෙනවා. ග්ලැසියර් දියවීම ඊළඟට වෙරළාසන්න පහත් භූමි ජලයෙන් යටවීම. මේ කලින් කියපු කාරණයට සම්බන්ධ තව එකක් තමයි වෙරළාසන්න පහත් භූමි ජලයෙන් යටවීම කියන එක. මේ වෙන්නේ වෙරළාසන්න පහත් භූමි දැන් ග්ලැසියර් දියවීම නිසා සාගර ජල මට්ටම සෙන්ටිමීටර් ගණන් වලින් පසු ගානව අඩි ගණන් වලින් ඒ වගේ මීටර් ගණන් වලින් වැඩි වෙන්න පුළුවන් කාලයක් යනකොට මේ ක්‍රියාවලිය තීව්‍ර වීමේදී. මේ විදිහට සාගර ජල මට්ටම යම් විදිහකින් මීටර් ගණනාවකින් වැඩි වුණොත් ගොඩක් වෙලාවට වෙරළාසන්න පහත් භූමි ජලයෙන් යටවී යාමේ අවදානම නිර්මාණය වෙනවා. මේ වන විටත් ලෝකයේ කුඩා දූපත් ලෝක සිතියමින් වැසී යාමේ ලෝක සිතියමින් අහිමි වීමේ නැත්නම් ලෝක සිතියමින් මැකී යාමේ අවදානම ඇති වෙලා තියෙනවා. ඔය මාලදිවින් දූපත් මාලදිවින් දූපත් වල දූපත් 1196 මේනොට සාගරේ මගින් එකින් එක බිලි ගනිමින් ඉන්නවා. එතකොට යම් කිසි දවසක ওই මාලදිවින සම්පූර්ණයෙන්ම මූද විසින් සාගරේ විසින් ආක්‍රමණය කරනවා. සාගර ජල මට්ටම වියන යාම නිසා දැන් මේ වෙනකොට මාලදිවින වගේ රටක අලුතෙන් පුරවැසිභාවයක් දෙන්නේ නැහැ. ඒකට මේ අවදානම ප්‍රධාන හේතුවක්. ඒ වගේම මාලදිවින නැසියන්ට ලෝකේ ඕනෑම රටක සිටිසන්ෂිප් ගන්න පුළුවන් පුරවැසිභාවය ගන්න පුළුවන් හැකියාව ඉඩපස්තාව උදා කරලා දෙලා තියෙනවා. ඊළඟට අන්දමන් දූපත්, නිකෝබාර් දූපත්, ලක්දිව් දූපත්, සීසෙල්ස් දූපත් ඇතුළු ඔය ඉන්දියන් සාගරය තුළ තියෙන දූපත් සමූහයක් මේ කියන විදිහට ජලයෙන් යටවී යාමේ අවදානමට ක්‍රමිකව මුහුණ පාමින් සිටිනවා. ක්‍රමිකව මුහුණ දෙමින් සිටිනවා. ඊළඟට ජෛව විවිධත්වයට බලපෑම් එල්ලවීම. තමේ ජලජ පරිසර පද්ධතිවල සාකහා සත්ත්ව විශේෂ වද වේලා ගියොත් ඒ වගේ වෙරළාසන්න පහත් භූමි ජලයෙන් යට වුණොත් මේවා ආසිත වාසය කරන සාකහා සතුන් ගැන කවර කතාද? මේ සාකහා සතුන් විනාශ වෙලා යනවා. මේ සාකහා සතුන් විනාශ වෙලා යනවා කියලා කියන්නේ තව පැත්තකින් ජෛව විවිධත්වයට බලපෑම් එල්ල වෙනවා. මෙන්න මෙහෙම හරිතාගාර ආචරණයේ තුලින් ඇතිවන බලපෑම් ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඔය තත්ත්වයන් මත මේ බලපෑම් වලට ලෝකය මූණ පාන තත්ත්වයක් උදා වෙනවා. හරිතාගාර ආචරණයේ බලපෑම් එක්කම අපි අවධානය යොමු කරන්න ඕනේ කාරණයක් තමයි හරිතාගාර ආචරණය මගින් ඇතිවන්නා වූ බලපෑම අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. මේ පැත්තෙන් බලපෑම වැඩි වෙනවා නම් අපේ පැත්තෙන් මේවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අපි වැඩි කරන්න ඕනේ. එතකොට තමයි මේවේ පැවැත්ම තීරණය වෙන්නේ. මේ මිහිපිට තව කාලයක් මිනිසාට ජීවත් වෙන්න පුළුවන් වටපිටාව පවතින්නේ ඔය ක්‍රියාමාර්ග ගත්තු විතරයි. එවැනිම ලෝක මට්ටමින් ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් මේ ක්‍රියාමාර්ග දෙංගලමින් ඉන්නවා.
මේ ක්‍රියාමාර්ග අතර සුවිශේෂී වෙනවා අධි පරිභෝජනයේ සීමා කිරීම. මිනිසා විසින් ජලය, පාෂාණ, පස, ඛනිජ, හිරු එළිය, පෙට්‍රෝලියම් ඇතුළු ගලඹුරු ඇතුළු ඔය විවිධාකාරයේ ස්වභාවික සම්පත් අධික ලෙස පරිභෝජනය කරනවා. ජනසංඛ්‍යාව එක පැත්තකින් ඉහළ යාම හේතුවක්, මානව ක්‍රියාකාරකම් සංකීර්ණ වීම හේතුවක්, ඒවා මත සම්පත් අධි පරිභෝජන ලක් වෙනවා කියලා. හැබැයි සම්පත් අධි පරිභෝජන ලක් වීමෙන් මොකද්ද වෙන්නේ? අධි පරිභෝජන ලක් වීමෙන් වෙන්නේ මොකද්ද? ඔය සම්පත් ලැබලා යාමෙන් පාරිසරික අර්බුද නිර්මාණය වීම. ඒ නිසා අධි පරිභෝජනයේ සීමා කිරීම මෙතෙන්දී හොඳ ක්‍රියාමාර්ගයක් විදිහට සලකන්න පුළුවන්. අධි පරිභෝජනය සීමා කිරීම ඊළඟට ෆොසිල ඉන්ධන දහනය අවම කිරීම. ෆොසිල ඉන්ධන දහනය අවම කිරීම බලන්නවා ගල්ලඟු පෙට්‍රෝලියම් වැනි ෆොසිල ඉන්ධන දහනය අවම කරමින් විකල්ප බල ශක්ති වල යොමු වීම වර්තමානයේ කැපී පෙනෙන තත්ත්වයක්. ඒකට එක පැත්තකින් බලපානවා මේ විකල්ප මේ ෆොසිල ඉන්ධන ක්‍රමිකව ශේවීම. මේවා එන්න භාවිතය වැඩි වීමත් එක්ක මේවා ශේවලා යනවා. ඊළඟට විකාර බල ශක්ති යොමු වීම තව හේතුවක් තමයි පාරිසරික සංරක්ෂණය මේ වායුගෝලයේ ඇතුළු මේ පරිසරය ආරක්ෂා කිරීම ගැන කතා කිරීමෙන් අවධානය කිරීම. ඒකෙදි විශේෂයෙන්ම ඔය සූර්ය බලය සුළං සාගර තරංග ඇතුළු විකල්ප බල ශක්ති වලට මානවයා යොමු වීම සිද්ධ වෙනවා. විකල්ප බල ශක්ති වල යොමු වීම. තව ක්‍රියාමාර්ගයක් මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ෆොසිල ඉන්ධන දහනය අවම කිරීම මෙන්ම විකල්ප බල ශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම. ඊළඟ ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිපත්ති වලට අනුගත වීම. මේ හරිතාගාර ආචරණය අවම කිරීම වෙනුවෙන් ලෝකෙ ඇති කරගත්ත ජාත්‍යන්තර ප්‍රතිපත්ති තියෙනවා. 1987 මොන්ට්‍රියල් සම්මුතිය කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ ඇති කරගන්නේ. 1997 කියෝතෝ සම්මුතිය ජපානයේ කියෝතෝ නුවරදී පිටවා ගන්නේ. 2015 පැරිස් සම්මුතිය ප්‍රංශයේ පැරිස් නුවරදී පිටවා ගන්නේ. ඔය සම්මුතීන් වලට එකගත්තේ පළ කරමින් මේ වලට අනුගත වෙමින් මේ සම්මුති වලට සහයෝගය දක්වමින් කටයුතු කිරීම තුළින් හරිතාගාර ආචරණය විතරක් නෙමෙයි බොහෝ ගෝලීය දේශමුනික අරුබුද අවම කරගැනීමේ හැකියාව තියෙනවා. එනිසා ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිපත්ති වල අනුගත වීම මෙතනදී වැදගත් කරුණක්. ප්‍රතිපත්ති වල අනුගත වීම ඊළඟට නව නීති රීති සම්පාදනය කිරීම විශේෂයෙන් පරිසරයට අහිතකර වන පරිසරයට විනාශකාරී වන හානිදායක වන ක්‍රියාමාර්ග අවම කිරීම වෙනුවෙන් නව නීති රීති සම්පාදනය කරන්න පුළුවන්. නව නීති රීති ගෙනෙන්න පුළුවන්. ඔබ දන්නවා වාහන දූ පරීක්ෂාව ග්‍රීන් ටෙස්ට් මේ වගේ දේවල් ශ්‍රී ලංකාව තුල දැන් ක්‍රියාත්මකයි. ඒ කියන්නේ වැඩි වශයෙන් දුම් නිකුත් වන රථ වාහන ගමනාගමනයේ වායු දූෂණය වැඩි. එතකොට හරිතාගාර ආචරණයට ප්‍රධාන හේතු සාධක සැපීමක් සිදු වෙනවා. ඔය වගේ නව නීති රීති හඳුන්වා දෙන්න පුළුවන් වායු කෝලය ඇතුළු සමස්ත පරිසරය ආරක්ෂා කර ගැනීම අරමුණි. නව නීති රීති හඳුන්වා දීම ඊළඟට ප්‍රජාව දැනුවත් කිරීම. හරිතාගාර ආචරණය කියන්නේ මොකද්ද? හරිතාගාර ආචරණය ඇති වෙන්නේ මොන බලපෑම්ද? හරිතාගාර ආචරණ ඇතිවන හේතු මොනවද? මෙන්න මේවා සම්බන්ධයෙන් සමස්ත ජනතාව සබුද්ධික නැහැ. මේ සම්බන්ධයෙන් හැමෝම දැනුවත් නැහැ. එනිසා විවිධ වූ ක්‍රියාමාර්ග, විවිධ මුද්‍රිත මාධ්‍ය, එවැගේ විදුත් මාධ්‍ය, ඒ අතර දැන් කැපී පෙනෙන සමාජ මාධ්‍ය මේවා හරහා අවධානය යොමු වෙන්න ඕනි මේ පාරිසරික අර්බුද වලින් සිදුවන බලපෑම් පිළිබඳව. ඒවගෙන ජනතාවගේ අවධානය දෙන්න ඕනි. දැන් මම මේ ජියෝ ගුරු කියන අපේ YouTube channel එක හරහා මේ ඔබට කරමින් ඉන්නේ මෙන්න මේ වගේ වැඩක්. ඔබට මම
විෂයානු බද්ධව විශේදේශ අදාළව හරිතාගාර ආචරණය පිළිබඳව පැහැදිලි කර දෙමින් ඉන්නේ. ඒක තියෙන අවධානම් පිළිබඳව විස්තර කර දෙමින් ඉන්නේ. ඒ කියන්නේ ඔබව දැනුවත් කරමින් මම මේ ඉන්නේ. ඒ නිසා විවිධ වූ මාධ්‍ය භාවිතා කරමින් ප්‍රජාව දැනුවත් කිරීම. මෙන්න මෙහෙම ගත්තාම හරිතාගාර ආචරණය අවම කර ගැනීම සඳහා අපිට ගත හැකි ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. ඒ ක්‍රියාමාර්ග නිසියාකාරව අනුගමනය කිරීම තුළින් තව බොහෝ කාලයක් මේ ලෝකයේ මානවයාට ජීවත් වෙන්න පුළුවන් වටපිටාව ඇති කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබමා ඇතුළු සියලුම දෙනා මේකේ කොටස් කරුවන් විය යුතුයි. අපි හැමෝම පරිසරය රැකගත යුතුයි. අපි හැමෝම මේ දේවල් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම ගහට කොළට සතා සිව්පාවට ආදරය කළ යුතුයි. එතකොට එහෙම ආදරය කරන පුද්ගලයෙක් තුලින් තමයි නියම මානවවාදී නියම සමාජවාදී සමාජයට අනුකූල පුද්ගලයෙක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඒ ලෝකයේ තුල පරිසරයට සිදුවන බලපෑම් බොහෝ දුරට අඩු වෙන්නේ. ඒ වගේම මෙන් නිතර ඔබට භූගෝල විද්‍යාත්මක ඒ වගේම විශ්වයේ වැදගත් වෙන තොරතුරු ඔබ වෙත ගෙන එන ජියෝ ගුරු YouTube channel එකේ අපි සූදානම්ව ඉන්නවා. ඔබ කළ යුතු වන්නේ අපේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, ඒ වගේම comments කරන්න, bell icon click කරන්න, වගකීමෙන් යුක්තව නොමිලේම දිගින් දිගටම භූගෝල විද්‍යාත්මක තොරතුරු ඔබ වෙත ගෙන එන්න අපි සැදී පැහැදී